අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අද සඳුද දවස සතියක් ගෙවිලා අලුත් සතියක් උදා වන තැන ජූනි මාසේ 19 වෙනිදා දවස අපි උදෑසන ජාතික පුවත්පත් අතරට යනවා පත්තරවල බොහෝ කාරණා අද දවසේ ලියවෙනවා මේ අතරතුර දී දවසක් තුල සිද්ධ වෙච්ච කාරණා කියන්නේ පහුගිය දින කිහිපය තුල සිදු වෙච්ච කාරණා ඒ වගේම ඊයේ දවසේ සිද්ධ වෙච්ච වාර්තාත් අද උදෑසන පුවත්පත් වාර්තා කරනවා ඒ වගේම විවිධ අපරාධ සහ ජීවිත හානි පිළිබඳව පුවත්පත් වාර්තා බොහෝ ලෙස දක්වනවා එක පැත්තකින් පාතාලයේ හිසේ එසවීම පිළිබඳව පහුගිය කාලේ දිගින් දිගටම අසන්නට ලැබුණා අද පුවත්පත් මෙලෙස වාර්තා दिन मीन प्रधान पणदू मिराट पाता दहायकट इंदिया चोदनापत्रे මෞබිම ප්‍රධාන සිරස්තලයේ ලියන්නෙත් එම කාරණේමයි කොටි නැගිටින්න සල්ලි හොයන්න ගිය කිඹුලා ඇලේ ගුණා ඇතුළු පාතාලේ දස දෙනෙකුට ඉන්දියාවෙන් චෝදනා කියලායි සඳහන් වෙලා තිබෙන්නේ පිරිස් ගණනාවක් මේ සඳහා ඒ කියන්නේ ලංකාවේ මේ පාතාල ක්‍රියාකාරකම් මෙහෙවු ප්‍රබලයින් 10 දෙනෙකු පිළිබඳව සඳහන් වෙනවා සින්නయ్యා ගුණසේකරන් හෙවත් කිඹුලා ඇලේ ගුණා පුෂ්පරාජෝ හෙවත් පුදුකුඩු කන්නා මොහොමඩ් අස්මින් එවැගේම සුනිල් ගාමිණි කොස්තා හෙවත් කොට ගාමිණි ස්ටැන්ලි කිනඩු ප්‍රනාන්දු හෙවත් බුම්මා නලින් චතුරංග හෙවත් ලඩියා දනුෂ්ක රොෂාන් සුරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සුරංග ධනරත්න නිනුක්ෂාන් සහ කිඹුලේ කිඹුලා ඇලේ ගුණාගේ පුත්‍රයා වන සින්නయ్యා තිලීපන් යන දස දිනාට මෙසේ චෝදනා ගොනු කර තිබෙන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරන බව සඳහන් වෙන්නේ මීට අමතරව ඉන්දිය ජාතිකෙන් තිදෙනෙකුද මේ චෝදනා සඳහා නම් කර තිබෙනවා මෙම පිරිස් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිගු කලක සිට නීති විරෝධී ගිනි අවිසා මද්‍රව්‍ය ජාවාරම් වල නිරත වූවන් බවටයි ඉන්දිය ජාතික ඒජන්සිය අනාවරණය කොට තිබෙන්නේ මේ විමර්ශනය ඉන්දිය ඒජන්සිය හරහා විමර්ශන ඒජන්සිය හරහා සිදු කරන බව සඳහන් වෙනවා හැබැයි මවුන්ට් පරීක්ෂණ මෙලෙස සිදු කරන බවයි සඳහන් වෙන්නේ මවුන් අත්අඩංගුවට අරගෙන නීති හමුවට පමනලා දඬුවම් පැමිණීමයි සිද්ධ විය යුත්තේ මේ සිදුවීම් එකින් එක පෙළ ගැස්වීමෙන් ජීවිත හානි ගණනාවක් පහුගිය දවස්වල සිද්ධ වුණා අද පුවත්පත පුවතක් වාර්තා කරනවා සීනිගමදී වෙඩි ප්‍රහාරයට ලක් වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහල් ගතකරේ කියලා සඳහන් තුවාලකරු මෝටර රථයෙන්ම පොලිසියට ගිහිල්ලා තියෙනවා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාත් සන්නද්ධ අපරාධ කල්ලි නායකයෙකුගේ ඥාතියෙක් බවයි හෙළි වෙලා තිබෙන්නේ සුනිල් ප්‍රියන්ත ලියන වාර්තාව සීනිගම නගර මැදේ පෙරේදා සිදු වූ වෙඩිතැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලාෂ් තරංග මහතා තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලිසිය සඳහන් කරනවා හිටපු මන්ත්‍රීවරයා සිය කැබ් රථය සීනිගම යතුරුපැදි අලුත් වෙඩියා කරන ආයතනයක් ඉදිරිපිට නතර කර සිටියේදී පෙරේදා දහවල් යතුරුපැදියෙන් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින් ඔහුට වෙඩි තබා සීනිගම සිට අම්බලන්ගොඩ දෙසට පලා ගොස් ඇතැයි අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ හිටපු මන්ත්‍රීවරයා වෙඩි කාගෙන සී මෝටර රථයෙන් මෙහික්කඩුව පොලිසියට ගොස් පොලිසියද මැදිහත්වීමෙන් 19.90 ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ඇතුළත් වෙලා තිබෙනවා. ඔහුගේ උරහිසට වෙඩි 3ක් පමණ වැදිලා තිබෙනවා. හැබැයි තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. වෙඩි වැදුණු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විදේශගතව සිටින සන්නද්ධ අපරාධ කල්ලි නායකයෙකු වන රත්ගම විදුර නැමැත්තාගේ කිට්ටුම ඥාතියෙක් බවද හඳුනාගෙන තිබෙනවා. අවිගත්තු අවියෙන් නැසෙති කියලායි බොහෝ තැන්වල ඉතිහාසයේ සඳහන් වුණේ මේ පාතාල ක්‍රියාකාරකම් ඉතා ප්‍රබලව සිද්ධ වෙනවා අද එක්කෙනෙක් නැති වෙනවා වෙඩි කනවා අපි බොහෝ වෙලාවට කියන අනේ වෙඩි වැදිලා පව් කියලා කියනවා ඒ වගේම දුක්මුසු පුවත් ඒ පවුල් ආශ්‍රිත වැසෙනවා හැබැයි ඔවුනුත් පහුගිය කාලේ එවැනිම දේවල් කරපු අය ඒ නිසා මේවට සම්බන්ධ වෙච්ච මිනිස්සු ජීවිතෙන් තමයි අවසාන ඊයේ වන්දි ගෙවන තත්වයට පත් වෙන්නේ ප්‍රවෘත්තියක් විදියට ගත්තහම මේ ප්‍රවෘත්තියේ එකින් එක වැඳිලා තිබෙන්නේ මිනිසුන්ගේ ජීවිත හානි වීම සම්බන්ධව අද ප්‍රධාන සිරස්තලයට අපි දැන් අවධානය යොමු කරමු සේවක වැටු පාර්ථ සාධක ගෙවීමට ඉංජිනේරු සංස්ථාවේ ඉඩමක් රුපියල් බිලියන 10කට විකිණීමේ සූදානමක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවක වැටු ගෙවීම බරපතල ගැටලුවක් වෙලා කියලාද සඳහන් කැමැත්තෙන්ම විශ්‍රාම යාමට සේවකයන් 1100ක් සූදානම් සිටියත් ගෙවීමට මුදල් තිබිලා නැති බවද සඳහන් වසර දෙකකින් සේවක EPF සහ ETF දීමනා ගෙවලා නැති බවයි අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මගින් දක්වා තිබෙන්නේ විවිධ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙලට අදාළ කොන්දේසි ඉදිරිපත් කරනකොට නිර්ණායක ඉදිරිපත් කරනකොට ඒවට අවශ්‍ය පහසුකම්ද නැති බව ඇතැම් ආයතනවලින් අසන්නට තිබෙනවා මෞබිම පුවත්පතේ පුවත
IMF දුන්නු බදු ඉලක්ක වලට ශ්‍රී ලංකාව තවමත් ළඟා වෙලා නැහැ වෙරිටේ රිසර්ච් කියයි කියලායි පොතින් සඳහන් වෙන්නේ බිගුන් මේනක ගමගේගේ වාර්තාව නව මහ බැංකු පනතට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණාත්මක පොරොන්දු තුනක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වූ පරිදි ඉටු කිරීමට රජී අපොහසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා 2023 මාර්තු වන විට බදු ආදායම දලදේශීය නිෂ්පාදිතයෙන් 121 දක්වා හෝ රුපියල් බිලියන 650ක් දක්වා ඉහළ දැමීම හා මැයි 30 වෙනිදා ප්‍රකාශයට පත් කරන ලද බදු යෝජනා මත පදනම්ව ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්දට අදාළ බදු අනුපාත ඉහළ නැංවීම රජයේ මුල්‍ය අරමුදල සමග වූ සෙසු එකඟතාවයයි වෙරිටේ රිසර්ච් ආයතනයේ පෙන්වා දෙනවා නව මහ බැංකු පනතට අදාළ කිටුම්පත මාර්තු 7 වෙනිදා ප්‍රකාශයට පත් කළද ඊට අනුව මහ බැංකු පනත මෙතෙක් සංශෝධනය කර නොමැති බවද මෙහි සඳහන් 2023 මාර්තු වන විට රජ්‍ය බදු ආදායම ලෙස උපයාගෙන ඇත්තේ රුපියල් බිලියන 578ක් පමණක් යයි විරිටේ රිසර්ච් ආයතනය සඳහන් වෙනවා මූල්‍ය අරමුදලේ වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇති කැපවීම පෙන්වා දීමෙන් රටේ පාලනය කිරීමේ විශ්වාසය වැඩි දියුණු කිරීම හා අතීත ණය බර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අනාගත ආර්ථික ප්‍රගෘතිය කරා යන ගමන කඩිනම් කිරීම සඳහා වන සාකච්ඡාවලට උපකාරයක් වන බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. නමුත් මේ තත්ත්වයන් ඇති වෙලා නැහැ කියලා කියන්නේ මේ සමීක්ෂණය තුල දක්වා තිබෙනෙත් එයයි. පහුගිය දවස්වල මේ සම්බන්ධව දිගින් දිගටම සාකච්ඡා කරනවා. සැප්තැම්බර් මාසේ දෙවැනි ණය වාර්කයට යන්නට ඕනේ. ඒ කොන්දේසි ඉටු කළොත් පමණයි දෙවැනි ණයක වාර්කය ලැබෙන්නේ කියලා කිව්වා. ඒ සඳහා අවශ්‍ය කොන්දේසි ඉටු කරන්නට තව කොච්චර කල් යයිද කියන ප්‍රශ්නේ තිබෙනවා. දිනමින පුවත්පතේ පුවතකට අවධානය යොමු කරමු. බදු දැලෙන් පණින අන්තර්ජාල වෙලෙන් දන්ට නව නීති කියලා පුවතක් වාර්තා වෙනවා. ස්වර්ණ විජේකෝන් වන් කොඩිකාර ලියන වාර්තාව අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර කරන ඇතැම් විදේශීය සමාගම් බදු නොගෙවා විදේශයන්හි බැංකු ගිණුම් වෙත විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගන්නා බව ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සඳහා වන කාරක සභාවේදී පසුගියදා අනාවරණය වූ බවයි සඳහන් වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් මේ කමිටුව රැස් වුණා. අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ව්‍යාපාරික කටයුතු මෙන්ම ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම ආදිය නියාමනය කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් තවමත් නොමැති බැවින් ඒ සඳහා කඩිනම් පියවර ගත යුතු බවද ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සඳහා වන කාරක සභාවේදී සාකච්ඡා වී ඇති බවයි සඳහන් වෙන්නේ. මේ කටයුතු කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරලා තිනවා. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා විවිධ වෙළඳාම් කරන පාර්ශ්වයන්ගෙන් බදු අය කරගන්නේ කොහොමද කියලා මේ පිළිබඳව සාකච්ඡා කරනවා විතරයි. ඒ බදු අයගෙන් පිළිබඳව සාකච්ඡා වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මධ්‍ය වෙළඳාමක එහෙම නැත්නම් මධ්‍ය ව්‍යවසායකයෙක් ගත්තාම ඔහුත් බදු ගෙවන්නට ඕනේ. හැබැයි මහා පරිමාණයෙන් ජාත්‍යන්තරව විදේශ මුදල්ද හුවමාරු වන ආකාරයෙන් විවිධ නිර්මාණ කරනවා එහෙම නැත්නම් විවිධ වෙළඳාම් කරනවා මේ වගේදී බදු අය කරගන්න ක්‍රමයක් නැති බව සඳහන් වෙන්නේ. දිවයින ප්‍රධාන සිරස්තලයට අපි අවධානය යොමු කරන්නේ විවිධ ප්‍රශ්න තිබෙන එක පැත්තකින් ආර්ථිකමය ගැටලු අනිත් පැත්තෙන් සමාජමය ගැටලු ගණනාවක් මතුවෙනවා. මේවට ඍජුව මැදිහත් වෙන පාර්ශ්වයක් බවට එහෙම නැත්නම් මේ වගේන් වැඩියෙන්ම පීඩාවට පත් වෙන පාර්ශ්වයක් බවට විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතිය පත් වෙලා තිබෙනවා. ශිෂ්‍යයින් අතරට මේ කොතරම් දුරට කිඳා බැහැලද කියන කාරණේ මතුවෙන්නේ. මාස 8ක් ඇතුළත පේරාදෙණිය සරසවියේ සිසුන් 6ක් සියදිවි නසාගෙන කියලා පුවතක් වාර්තා වෙනවා. හතරක්ම ඉංජිනේරු පීඨයේය. හේතුව සමාජ සම්බන්ධතා නොමැතිවීම කියලා මනෝවෛද්‍ය විශේෂඥ WAL වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. සමන්ති වීරසේකර ලියන වාර්තාව ඉක්ුත් මාස 8ක පමණ කාලයක් තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 6 දෙනෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා. මේන් සිසුන් 4 දෙනෙකු ඉංජිනේරු පීඨයේ වීම විශේෂත්වයක්. මීට අමතරව තවත් සිසුන් සියු දෙනෙකු සියදිවි හානි කර ගැනීමට තැත් කළ අතර ඒ සියල්ලට හේතු වී තිබුණේ සමාජ සම්බන්ධතා නොමැති වීම බව තහවුරු වී තිබුණු බවයි සඳහන් කරන්නේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ සමාජ සම්බන්ධතා ඇති කරගෙන කරන ලද කාර්යයන් පහුගිය කාලේ දකින්නට තිබුණා. හැබැයි මේ තත්ත්වයන් ඉස්සරහට පවත්වාගෙන යන්නට බැරි වුණාද? එහෙම නැත්නම් සමාජ සම්බන්ධතා කියන කාරණාව විශ්වවිද්‍යාල පද්ධතියට එන්නට පෙරම දරුවන් අතරින් ගිලිහෙනවද? ඒ කියන්නේ පාසල් අධ්‍යාපනය තුළින්ම මෙය බිඳ වැටෙනවද කියන කාරණයක් උත්තුල මතුවෙනවා. දිවයින පුවත්පතේම පුවතක් මෙලෙස දැක්වෙනවා. මේනම් ඒහා බැඳුණු කාරණයක් වුවත් ඒ සිද්ධියකට අදාළ දෙයක් නෙමෙයි. හැබැයි ජීවිතයක් අහිමි වෙනවා. ඉන්ටර්නෙට් පාරෙන් බඹර කන්දට යන්නට උත්සාහ කරනවා මේ සිසුවා. විනෝද චාරිකාවකට ගිය පේරාදෙණිය සිසුවා බඹර කන්ද ඇල්ලට විලි කියලායි වාර්තා වෙන්නේ. දිවයින වාර්තා කරන්නේ සමන්ති වීරසේකර ලියන වාර්තාව. සරසවියෙන් පිටස්තර පුද්ගලයන් පිරිසක් සමග විනෝද චාරිකාවකට සහභාගී වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවකු බඹර කන්ද ඇල්ලේදී දියට වැටි මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබනමින් සිටි සසංක විකම් විතාරණ නැමැති සිසුවකන් අතර ඔහු බෙලිහුල්ලොය පඹහින්න සමනල වැව ප්‍රදේශයේ පදිංචි කරුවෙක් කියලායි සඳහන් වෙන්නේ. පෙරදින විශ්වවිද්‍යාල විද්‍යා වෛද්‍ය පීඨයේ ශිෂ්‍යෙක් මෙලෙස ජීවිතක්ෂයට පත් වෙන්නේ. හැබැයි මේ හැමෝම හොඳින් ඉගෙනගෙන මේ රටේ අනාගතේ බාර ගන්නට ඉන්න අය බොහෝ කඩයින් පසු කරගෙන අධ්‍යාපනයේ හිණිපෙත්තටම ආපු අය ඊට පස්සේ තිබෙන ඔහුට කන්දක් නැග්ගා නම් පල්ලම බහින්නට තිබෙන කාලේ ජීවිත නැතිවීම නම් මේ
දරුවන්ට පවුලට විතරක් නෙමෙයි රටට මහත් ඉතාමත්ම අයහපත් තත්වයක් හැටියටයි සඳහන් කරන්නට සිද්ධ වෙන්නේ අරුණ පුවත්පති පූතකට අවධානය යොමු කරනවා ඔන්චිල්ලා සිහිනිය කුඩුපට්ටම් කරමින් කොන්ක්‍රීට් කණුව දැරියගේ හිස මතට දැරිය මිය ගිය පූතක් වාර්තා වෙන්නේ අනිෂා මානගේගේ වාර්තාව නිවසේ කනාරක්ෂිත අන්දමින් ඉදිකර තිබූ කොන්ක්‍රීට් කණුවක සිය පියා සමග ඔන්චිල්ලාවක් සෑදීමට උත්සාහ කළ නව හැවිරිදි දැරියක මතට එම කණුව කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව පියාද බරපතල තුවාල ලබා රෝහල්ගත කරලා තිබෙනවා මෙසේ මිය ගොස් ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දියණියක් හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි නෙවින්දි යසාරා දෙව්මිනි නම් නව හැවිරිදි දැරියයි මෙසේ ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ මේ කොන්ක්‍රීට් කණුව කම්බි නැතුව හදපු එකක් කියලායි සඳහන් වෙන්නේ එන හතරක් විතරක් යටට දාලා තියනවලු මේකට කම්බි ඇතුල් කරලා නැහැ මැටල් සහ වැලි සිමෙන්ති පමණක් මිශ්‍ර කරලා හදලා තියෙන බවටයි තොරතුරු වාර්තා වෙන්නේ මෙවැනි තත්වයක් ඇතිබුනේ කොහොමද අනාරක්ෂිත තැන් බවට මේ නිවෙස් වල මේ තත්වයන් පත්වීමෙන් දරුවන්ගේ ජීවිත තමයි බිලිගන්නේ අරුණ පුවත්පතේම පුවතක් දැක්වෙනවා මෙයත් ඒ හා සමාන පුවතක් අම්මා සමග බයිසිකලෙන් පන්ති යද්දී විදුලි රැහෙනේ යකඩය සිසුවිය බිලිගනී කියලා පුවතක් වාර්තා වෙනවා ඉනෝකා දමයන්ති කියන වාර්තාව වාරියපොල ප්‍රදේශයේ නැසෙන්නේ වාරියපොල ගණේවත්ත මාර්ගයේ ගෝණගම ප්‍රදේශයේ ගොඩනැගිල්ලක සැපයොම් විදුලි රැහැනක් සවි කර තිබූ යකඩයක් ගැලවි හිසේ වැදීමෙන් 15 හැවිරිදි දැරියක් මියගොස් ඇතැයි කුරුණෑගල පොලිසිය පවසනවා මෙලෙස මියගොස් ඇත්තේ වාරියපොල ශ්‍රී සුමංගල ජාතික පාසලේ 8 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ගෝණගම අලුපොතගම ප්‍රදේශයේ පදිංචි දැරියක් අදාළ ගොඩනැගිල්ලට විදුලි සැපයොම ලබා දීමට ඇද තිබූ විදුලි රැහැනේ පාරේ ගමන් කළ රොඩියක ගැටීමෙන් විදුලි රැහැන ගොඩනැගිල්ලට සවි කර තිබූ යකඩය ගැලවිලා එනවා එය පාරේ ගමන් කරමින් සිටි දැරියගේ හිසේ වදිනවා බයිසිකලයේ පැදගෙන අම්මා දරුවව පාසලට එක්කරගෙන යනවා හැබැයි මේ පන්තියට යද්දි දරුවගේ ජීවිතය නැති වෙන තැනටපත් වෙනවා කාගේවත් වරදක් මේ දරුව උඩින් තමයි කෙලවර වෙන්නේ දිනමින පුවත්පතේම පුවතකට අපි අවධානය යොමු කරනවා කණ්ඩි කඩා වැටි පස්සුලට යට වී හතරක් මරුට කියලා පුවතක් වාර්තා වෙනවා රක්වාන සහ නුවරඑළිය ප්‍රදේශවල වූ පස් කණ්ඩි කඩා වැටීමේ සිද්ධීන් හේතුවෙන් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගොස් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙන බව සඳහන් වෙනවා ඉකු 16 වෙනිදා රාත්‍රියේ මේ සිදුවීම් වාර්තා වෙලා තියෙන්නේ රක්වාන මාදම්පේ ප්‍රධාන මාර්ගයේ රාමකෝර කෝරළයේ මාදම්පේ වත්ත අංක 1 කොටසේ අනවසරින් පවත්වාගෙන ගිය පතලක පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මෙසේ පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තවත් දෙදෙනෙක් නුවරඑළිය නගර ආසන්නයේ පැරණි කච්චුවේරිය අසල නිවසක කොන්ක්‍රීට් තාපයක් ඉදිරි කරමින් සිටියේදී ඇඟට පස් කණ්ඩක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පුවතින් තොරතුරු වාර්තා කරනවා අනාරක්ෂිතව වැඩ කටයුතු සිද්ධ කිරීමෙන් තමයි මේ වෙනි පුවත් වාර්තා වෙන්නේ පුවත් වාර්තා වෙනකොට එක දිගට මේව වාර්තා වෙනවා හැබැයි අවසානයේ ජීවිතවල වන්දිය කවුද ගෙවන්නේ කියන ප්‍රශ්නයක් පවුල් වලට ඉතුරු වෙනවා මේ එවැනි පුවත් සමස්තයක් විදියටගෙන එකට වාර්තා කරලා තිබෙන ආකාරය දිවයින වාර්තා කරනවා දින දෙකට මරණ 10ක් කියලා වෙඩි තැබීම් පහර දීම් රියානතුරු පස් කඳු කඩා වැටීම් මේ අතර චමින්ද සිල්වා ලියන වාර්තාව දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී පසුගිය 16 සහ 17 යන දිනවල සිදු වූ වෙඩි තැබීම් තියුණු ආයුධ වලින් පහර දීම් රියානතුරු සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් දස දිනක මිය ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා කොට තිබෙනවා ලංකාදීප ප්‍රධාන සිරස්තලයට අපි දැන් අවධානය යොමු කරන්නේ පහුගිය කාලේ මෙවැනි පුවත් වාර්තා වුණා සමාජයේ මේ ගැන දැනුවත් ඇතැයි බොහෝ දෙනා සිතුවා හැබැයි සිද්ධිත් එකින් එක වාර්තා වෙනවා මේවා පසුපස යන මිනිසුන් නම් කවදාකවත් ඒ වගේ ඉවත් වෙන බවක් ගැලවෙන බවක් පේන්නට නැහැ වශී බන්ධනය මකන්න තැඹිලිගෙඩි 21ක් පොවලා තිදරු මව මිය ගිහින් කට්ටණියයි පෙම්මතියයි රිමාන්ඩ් කියලා පුවතක් වාර්තා වෙනවා සුරේනත් ප්‍රසන්න ජයසූරිය සහ මාතලේ මහේෂ් කීර්තිරත්න ලියන වාර්තාව පිරිමි පුද්ගලයෙකු වශී ගුරුකමකින් බන්ධනය කරගෙන සිටි බව කියන කාන්තාවක් එම වශී බන්ධනය ඉවත් කිරීමටයි කියමින් ලග්ගල දාස්ගිරිය හත්තොට අමුණ ප්‍රදේශයේ නිවසක පැවති ශාන්ති කර්මයක් අතරතුර තැඹිලිගෙඩි 21ක් සහ කහ මිශ්‍ර වතුර පානය කිරීමට සැලැස්වීමෙන් පසු දැඩි ලෙස රෝගාතුර විය ජීවිතක්ෂයට පත්ව ඇති බව ලග්ගල පොලිසිය සඳහන් කරනවා මෙසේ මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඒකනායක මුදියන්සේලාගේ චාන්දිනී කුමාරි ඒකනායක නැමැති 48 හැවිරිදි තිදරු මවක් මිය ගිය කාන්තාවට අමතරව අමනුෂ්‍ය දෝෂ ඇතැයි කියමින් තවත් කාන්තාවකට සහ පිරිමියෙකුටද එහිදී ශාන්ති කර්ම කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා කට්ටණියට අවුරුදු 25යි කට්ටණියයි පෙම්වතියයි දෙන්න අත්අඩංගුවට ගත් බව සඳහන් වෙනවා මේක ප්‍රවෘත්තියක් විතරක් කරගන්නට එපා කියලා අපි ඔබට ආරාධනා කරන්නේ දන්න අයටද මෙවැනි තැන්වලට යන්නට ඉඩ දෙන්නට එපා මෙවැනි බන්ධන ඇති වෙන්නේ Tamange සිත්වල පහළවන සිතුවිලි අනුව ඒව නැති කරන්නට කට්ටඩියෝ ළඟට ගියාට හරියන්නේ නැහැ අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ මෙලෙස දැක්වෙනවා ජාත්‍යන්තර පාසල්වලට ගුරු බඳවා ගැනීම නව ක්‍රමවේදයකට කියලා සඳහන් පාර්ලිමේන්තු කාර්ක සභාව වාර්තාවක් ඇඳවනවා
නිලන්ත මදුරාවලදීන වර්තාව ජාත්‍යන්තර පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීමේදී සපුරා ලිය යුතු යුතුකම් ඒ කියන්නේ සුදුසුකම් සම්බන්ධයෙන් නව ක්‍රමවේදයක් සකස් කිරීමට අධ්‍යාපන කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව සූදානම් වෙලා තිබෙනවා මේ සඳහා නියමිත සුදුසුකම් තියනවාද කියන ප්‍රශ්නයයි හොයලා බලන්නට ඕනේකේ 360ක් පමණ ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම කාර්ක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වර්තාවක්ද කැඳවලා තිබෙනවා මීට අමතරව පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ට බලපත්‍රයක් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරගත යුතු පියවර පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද කාර්ක සභාව අමාත්‍යාංශයට දැනුම් දීලා තිබෙනවා එම ගුරුන් නියාමනය කිරීමේ අවශ්‍යතාවයද කාර්ක සභාව අවධාරණය කරලා තිබෙනවා හැබැයි මේ ජාත්‍යන්තර පාසල් එහෙම නැත්නම් පෞද්ගලික අංශයේ පාසල්වල ගුරුවරු බඳවා ගන්නේ ඔවුන්ට උවමනා විදිහට හැබැයි මේ වගේ අධ්‍යාපන මට්ටමේ පාසලේ අධ්‍යාපනයේ මට්ටම හා සංසන්දනය කරනකොට ඇතැම් තැන්වල හොඳ ඒවත් තිබෙනවා ඒ නිසා පාසල් පද්ධතියේ හා සමානමම එම තත්ත්වයන් පත් කරන්නට කටයුතු කිරීමත් ඒතරම් කාලෝචිත නැහැ සමහර දෙමව්පියන් කියන්නේ සල්ලි වියදම් කරලා හරි මෙවැනි තැන්වලට දාලා දරුවන්ට හොඳට උගන්වන්නට පුළුවන් කියලායි ලංකාදීප පුවත්පතේ පුවතකට අපි අවධානය යොමු කරන්නේ ගුරු පත්වීමක් ගන්න ආ ක්‍රීඩා තරඟ විනිසුරු වරියගේ බෑගේ හිස් පතරම් තුනක් කියලා පුවතක් වාර්තා වෙනවා ඉන්දිකා රාමනායක ලියන්නේ අරලියගහ මන්දිරයේ ඉක්ුද්දා කියන්නේ 16 වෙනිදා පැවති බස්නාහිර පළාතේ ගුරු පත්වීම ලබා දීමේ උත්සවයට ගුරු පත්වීමක් ගැනීමට පැමිණි ගුරුවරියක මිලිමීටර 0.22 වර්ගයේ හිස් පතරම් කුපු තුනක් අත්බෑගේ දමාගෙන පැමිණ ඇතැයි සඳහන් වෙන පුවතක් වාර්තා වෙනවා කොල්ලුපිටිය පොලිසියට ඇයව බාර දෙනවා හැබැයි සිද්ධිය වෙලා තියෙන්නේ මෙහෙමයි පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයේ පැවති ක්‍රීඩා උත්සවයක තරඟ තීරකවරියක ලෙස කටයුතු කළ අවස්ථාවේදී තරඟ ආරම්භ කිරීමට සංඥාව ලබා දීම සඳහා භාවිත කළ අවියේ උණ්ඩ බිම වැටුණු පසු ඒවා අහුලාගෙන බෑගේ දමාගෙන සිට ඇති බවත් ඒවා අතපසු වීමකින් රැගෙන ආ බව සැකකාරිය පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කරලා තිබෙනවා සමහර විට ක්‍රීඩා පිටිය තුල මේ වැනි දේවල් තියෙන්නට හොඳ නැහැ කියලා ඇය ඒක විසි කරන්නට ගත්තාද දන්නේ නැහැ සමහර විට හොඳ වැඩක් කරන්නට ගිහිල්ලා අනතුරේ වැටුණු බවකුත් දකින්නට තිබෙනවා කෙටි විරාමයකට යනවා ඉක්මනින් පත්තර සියස්තල සමගින් අපි හමු වෙමු අපි පත්තර සිරස්තල සමගින් අපි තව සිරස්තල කිහිපයකට අවධානය යොමු කරමු අරුණ පුවත්පතේ සිරස්තලයක් මෙලෙස දැක්වෙනවා පඩි මඳිවි ඇබිත්‍යා ලොකු සාදුගේ සල්ලි මල්ලට වහයි කියලා පහුගිය දවස්වල නම් කිව්වේ පන්සල්වල සල්ලි නැහැ ලයිට් බිල් ගෙවන්න බෑ කියලා කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ ආවාස ගෙට ඇතුළු වී විහාරාධිපති හිමියන් සතු බෑගෙන් රුපියල් 1,25,000ක් සොරා ගැනීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ටාසේ මගින් අත්අඩංගුවටගෙන තිබෙන බවයි සඳහන් වෙන්නේ ඇබිත්‍යාම තමයි වැඩේ කරලා තියෙන්නේ ජනෙලේ වීදුරු තුනක් ගලවලා හෙමින් ආවාස ගෙට ගොඩ ලොකු හාමුදුරුවෝගේ සල්ලි ටික අතට අරගෙන තිබෙන බවක් සඳහන් වෙන්නේ ලංකාදීප පුවත්පතේ පුවතක් මෙලෙස දැක්වෙනවා ඩුබායි රස්සා පෙන්නා සල්ලි ගැරූ සජිබ මන්ත්‍රීගේ මල්ලි අත්අඩංගුවට මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වෙන්නේ ඩුබායි රැකියා දෙන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළයි සමග ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතාගේ බහල සොයුරෙක් පොලිසිය විසින් පෙරේද අත්අඩංගුවට ගෙන තිබෙනවා රුපියල් ලක්ෂ 3.2 වගේ ගාස්තු අය කරගෙන තිබෙනවා අපි රට රැකියා දෙන්නම් කියලා මන්ත්‍රීතුමා ඉන්නේ සමග ජන බලවේගය වුණාට ආණ්ඩුවේ ඉන්න විදේශ කටයුතු ඇමතිතුමාගෙන් හරි රැකියා ටික දෙන්නම් කියලා ඉල්ලන්න ගියාද දන්නේ නැහැ දිනමින පුවත්පතේ පුවතකට අවධානය යොමු කරන්නේ මාල කඩන සුරූපිනියෝ 3ක් මහනුවරදී අත්අඩංගුවට කියලා පුවතක් වාර්තා වෙනවා හොඳින් ඇඳ පැලඳ තොල් හා නිය ආලේපන ගල්වා බස් රථවලට නැගී රන් මාල කඩා ගන්නා සුරූපිනියන් තිදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසිය අපරාධ විමර්ශන අංශයේ මගින් බස් රථයක ගමන්ගත් මගී ජන තාවගේ සහයෝගය මත පෙරේද අත්අඩංගුවට ගෙන තිබෙනවා මහනුවර ඉඳලා අම්පිඩේ යන බස් එකට ගොඩ වෙලා පුංචි වෙලාවක් යනකොට මේ මාළේ ඉතා සූක්ෂම ලෙස කඩාගෙන තියෙනවා ඊට පස්සේ මිනිස්සු එකතු වෙලා බස් එක නතර කරලා පොලිසියට පණිවිඩය දීලා පොලිසිය විසලා පරීක්ෂා කරලා බලනකොට ලස්සන සුරූපිනියන් 3 දෙනෙක් මේ මාළ කඩන වැඩේ ඉඳලා තියෙන්නේ මෞබිම පුවත්පතේ පුවතකට අපි අවධානය යොමු කරන්නේ මාසෙට ජාතික රෝහලේ කෝටි 3ක ලැබ් ටෙස්ට් පෞද්ගලික අංශයට කියලා පුවතක් වාර්තා වෙනවා වෘත්තීය සමිති වලින් චෝදනා ජාතික රෝහලේ සුද්‍ර ජීවිවේදී අංශයේ වැඩ කටයුතු මාස දෙකක් තිස්සේ නිසි අයුරින් සිදු නොවීම හේතුවෙන් එක් මාසකදී රුපියල් 1,300ක පමණ වටිනාකමක් ඇති පරීක්ෂණ සංඛ්‍යාවක් පෞද්ගලික අංශය වෙත යොමු කෙරෙන බව සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමේ සභාපතිවරයා පවසනවා මේවා හැමදාම සඳහන් වෙනවා මේවා මෙහෙම කරන්නේ පුද්ගලික අංශයෙන් විවිධ සන්තෝෂම් ලබා ගන්නට යටි මඩි ගහන්නට තමයි මේ වැඩ කරන්නේ ඊට පස්සේ පුද්ගලික අංශයට දෙනවා කීයක් හරි තියාගෙන සේවාව සපයන ඔහොමයි හැමදාම වැඩ සිද්ධ වුණේ මේ දිනමින පුවත්පතේ පොතක් තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට කියලා සඳහන් තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කරමින් වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඉක්ුත් 16 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර වෙළඳ පොලේ තිරිඟු පිටි මෙල ඉහළ යෑම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙන බවයි සඳහන් වෙන්නේ
මේ අරුණ පුවත්පතේ සිරස්තලය පොල් තෙල් හිඟියක් මැවීමේ උත්සාහයක් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා සාලි කුමාර ගුණසේකර ජූඩ් සමන්ත ලියන වාර්තාව වෙළඳපොළ තුල කෘත්‍රිමව පොල් තෙල් හිඟියක් ඇති කිරීමේ උත්සාහයක් පවතින බවටයි තොරතුරු අනාවරණය වෙන්නේ පොල් තෙල් වලට විශේෂහිත පාම් තෙල් කලවම් කර වැඩි මිලට අලෙවි කිරීමේ චාවාරමක් ක්‍රියාත්මක වන බවටද තොරතුරු අනාවරණය වෙනවා මේ වන විට වෙළඳපොළේ පොල් තෙල් බෝතලයක් රුපියල් 500 550 අතර මිලකට අලෙවි කරනවා මේ හොඳ පොල් තෙල් රස පොල් තෙල් කියලා මිනිස්සු විවිධ රසකාරක වලටම පුරුදු වුණා හැබැයි අද ගමේ එදා තිබිච්ච පොල් තෙල් නිෂ්පාදනය කරන තැනින් පොල් තෙල් බෝතලයක් ගත්ත අය සුපර් මාකට් එකට ගිහලා පොල් තෙල් ගන්න තැනට පත් වුණා ඒ නිසාම තමයි මේ ප්‍රශ්න මිලස දිග්ගැස්සලා තියෙන්නේ දිවෙන පුවත්පතේ පුවතක් 50%කම ව්‍යාජ්‍ය රසකාරක සහ වර්ණක පිළිකාවට අතවනන මිරිස් කුඩු රතු සීනි කේටරින් සෝස් කන්නේ බලාගෙනයි PHI සංගමේ භාණ්ඩාගාරිකවරයක් කරන සඳහන මිරිස් කුඩු වලට පිටි එවැගේම ලූණු හා වර්ණක යොදා අලෙවි කිරීමටත් සුදු සීනි රතු සීනි බවට පත් කිරීම සඳහා වර්ණක උපරිමයටත් වඩා යොදා ගනිමින් අලෙවි කිරීමටත් කිරීමත් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ භාණ්ඩාගාරිකවරයා පවසන බවයි සඳහන්ව තිබෙන්නේ මේ තත්ත්වය දිගින් දිගටම ඇති වෙනවා අපි හැමදාම කන්නේ වහ විතරක් බවට පත් වෙන දවසකුත් හෙට අනිද්දා උදා වෙයි අද පුවත්පතේ පුවතක් ජනවාරියේ මුදල් ගෙවූ අයටත් නව විදුලි සම්බන්ධතා තාම ලැබිලා නැහැ කියලා සඳහන් රුපියල් 13500ක් ව පැවති විදුලි සම්බන්ධතා ගාස්තුව රුපියල් 51500ක් වෙලා විදුලි පාරිභෝගික සම්බන්ධතා නිලධාරින්ගේ සංගමයේ චෝදනා කරනවා එච්.අයි. තුෂාර ලියන වාර්තාව අලුතින් විදුලි සම්බන්ධතා ලබා දීමට අවශ්‍ය මීටර හා වයර් ඇතුළු උපකරණ හිඟ නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ කියන පුවතින් තොරතුරු වාර්තා කරලා තිබෙනවා මේ මව්බිම පුවත්පතේ පුවතක් චන්ද ලේඛන ලියන්න ග්‍රාම නිලධාරින් තවම ආවේ නැහැ චන්ද හිමියන්ගෙන් චෝදනා මේ වසරේ චන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය කිරීමට චන්ද හිමියන් ගණන් ගැනීම සඳහා ග්‍රාම නිලධාරින් නිවෙස් වලට මෙතෙක් පැමිණ නැති බවට දිස්ත්‍රික්ක ගණනාවක චන්ද හිමියෝ චෝදනා කරනවා සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති තවලිංගම්ගේ නිවසේ චන්ද හිමියන් ගණන් ගැනීම සඳහා ඊයේ වනතුරුත් අදාළ ග්‍රාම නිලධාරියා පැමිණ නැති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ එතුමන්ලාගේ නිවෙස් වලට ගියේ නැත්නම් අනිත් අයගේ නිවෙස් වලට කොහොමටත් ගිහිලා නැහැ චන්ද නැති නිසා ගණන් බලන්නෙත් නැද්ද දන්නෙත් නැහැ දිනමින පුවත්පතේ පුවතක් සාජන් මාළඹේ පොලිස් කැන්ටිමේදී ට්‍රැෆික් OIC මරන්න හදලා කියලා පුවතක් වාර්තා වෙනවා ට්‍රැෆික් OIC මහත්තයාට තුවක්කුවෙන් වෙඩි තියන්නට හදලා තියෙනවා මේ සාජන් මහත්තයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බවයි වාර්තා වෙන්නේ දිනමින පුවත්පතේම පුවතක් පොලිසිය සම්බන්ධ පැත්තෙන්ම ඇහෙන පුවතක් පොලිස් සැසියට ප්‍රංශයට ගිය PC ප්‍රංශයේදී පැනලා ගිහිල්ලා කියලා පුවතක් වාර්තා වෙනවා ගයන් කුමාර වීරසිංහ එංගලන්තයේ පැවති මෙවන් සමුළුවකටම සහභාගී වීමට ගිය පොලිස් ක්‍රීඩා කොට්ටාශයේ නිලධාරීන් සිව් දිනෙක්ද මීට පෙර මෙලෙස පැනලා ගිය බවයි සඳහන් වෙන්නේ ඒ රටේ නතර වෙලා ආර්ථික ප්‍රශ්නෙට විසඳුම් හොයන්නට රස්සාවෙන් ගිය බවක් තමයි සඳහන් වෙන්නේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ඡායාරූපයට අවධානය යොමු කරනවා මිනිසුන් මිනිසුන්ට වෙන්ම කෘතවේදී වෙනවා මිනිසුන් වෙනුවෙන් සේවය කරන සතුන් වෙනුවෙන් පොලිස් නිලසුනක බෝනීට අවසන් ගෞරව කියලා පුවතක් වාර්තා වෙනවා ඡායාරූප සටහන කාංචන කුමාර ආර්යදාසගේ ඡායාරූපය දඹුල්ල පොලිස් ස්ථානයේ නිලසුනකංශයේ පුපුරන ද්‍රව්‍ය මෙහෙයුම් සඳහා යොදාගත් බෝනි නැමැති පොලිස් නිලසුනකයා ඉක්ුද්දා මිය ගිය අතර ඊයේ දඹුල්ල පොලිස් ස්ථානයේදී අවසන් ගෞරව දක්වා බෝනි භූම දානය කරන ඡායාරූපයයි දක්වා තිබෙන්නේ කතුවරේකු කරන අනාවරණයකට අපි මදකට අවධානය යොමු කරන්නේ දිවයින ප්‍රධාන සිරස්තලයේ ඔබට දකින්නට ලැබුණා සිසුවියන් විශ්වවිද්‍යාල සිසුවියන් ජීවිත නැති කර ගන්නා කාරණාව මෞබිම කතුවරයා ඒ සම්බන්ධව ලියනවා ජීවිතය අතාරින්න එපා කියලායි කතුවරයා ලියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍ය නගුල රාසා කුදීපන් සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ශිෂ්‍ය විග්නේශ්වරන් යන ශිෂ්‍යෙන් දෙදෙනා එකම රාත්‍රියක සුවකීය නේවාසිකාගාරවලදී සිය දිවි හානි කර ගැනීමෙන් සමාජයේ තිගැස්ස යත තරුණ ශිෂ්‍යන්ගේ මෙවැනි සිය දිවි හානි කර ගැනීම පසුගිය කාලය තුල නිතර අසන්නට ලැබුණා මේ තත්ත්වයට හේතු වන කාරණා පිළිබඳවයි කතුවරයා කියන්නේ සමාජයේ තිබෙන ආර්ථිකමය ගැටලු සහගත තත්ත්වය ඒ වගේම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන දරුවන්ගේ මානසික තත්ත්වයන් මීට වඩා යහපත් වෙන්නට ඕන කියලා කියනවා මේ අධ්‍යාපන ක්‍රමය තුලම මේ පීඩනකාරී තත්ත්වය දිගින් දිගටම පවතින බවයි කතුවරයා එකින් එක කරුණු ගෙන හැර දක්වමින් සඳහන් කොට තිබෙන්නේ දවසේ කාටුන් කීපයකට අපි අවධානය යොමු කරමු අරුණ පුවත්පතේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුන් එක මැකෝතුමා පුංචි චන්දෙට ආපසු සල්ලි ඉල්ලන්න යනවලු කියලා එහෙනවා හුරේරා නම් කියන්නේ ඔය පටන් ගන්න හදන්නේ කීවෙනි දර්ශන වාරයේද සර් කියලායි දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුන් එක පුංචි චන්දෙට ආයෙත් මැකෝ සල්ලි ඉල්ලලාලු සල්ලි තිබ්බත් චන්දයක් නැහැ කිව්ව එක එයාට අමතක වෙලාද කොහෙද කියලායි අහන්නේ මේ දාසහපුලණගේ අඳින ස්වාරිස් කාටුන් එක ලංකාදීප පුවත්පතේ රංගේ කියනවා දැන් ගෑස් පොලිම් නෑ තෙල් පොලිම් නෑ කියලා. ඇයි චන්ද පොලිම් ඒවත් නැද්ද? චන්ද පොලිමුත් දැන් නෑ. එහෙමයි සඳහන් වෙන්නේ. මේ මෞබිම පුවත්පතේ දවසේ පද 4 විදුර අබේනායක ලියන්නේ රස්සා ගැටලුවට විසඳුමක්ුත් නැතුව දොස් දෙක නිදොස් කරවන මඟකුත් නැතුව
බස් දිව්වාට කොන්දස්තරලා නැතුව ලස්සන වේද රටපැතු වෙනසක් නැතුව විදුර අබේනායක දවසේ පද හතරෙන් එහෙම කියන්නේ කොන්දස්තරලා නැතුව බස් එක දුවන එකෙන් ඒ ප්‍රශ්නේ විසඳෙනවා රටපැතු වෙනස එයින් සිද්ධ වෙන්නේ නැති බවයි සඳහන් වෙන්නේ පත්තර සිරස්තල වලින් අපි ඔබෙන් සමුගන්නවා ඔබට යහපත් සුදායි දිනයක් ප්‍රාර්ථනා කරමින්